ුදු ැත්ත හතරක් නිදහස ලබාගෙන අද මේ අවුරුදු හැත්තහතර තුළම මේ රට මේ වගේ අරබුද්යකට ඇවිල්ල නෑ අද රතේ සෑමංෂයක් ගත්තාහම ජනජීවිතය කැඩිල විනාශ වෙලා ගීලතින් ොට රන්රා විශාල අරබුද්ධයකතින් ඊට වඩා ලොක් අරබුද්යක විපක්ෂය ගත කර මේ වගේ අවස්ථාවකදී විපක්ෂය එක හඬකින් කතා කරඩුව විපක්ෂයේ කහඬකින් කතා කරන්න කරන්න නැතුව විපක්ෂයේ අද ජනාපද්ධිපති අපේක්ෂකයෝ හැටියට කටයුතු කරන යුගයක් තමයි උදාවෙලාතිී එකොට දැන් විපක්ෂය ඉන්න කට්ටියට මහක් දවශ්‍ය වෙලා තියෙන්නේ කෞද ඊළන්න ජනාධිපති වෙන්න කියන තමයි ප්‍ර්ටි වෙලාති. මේ රටේ ජනතාවට මේ වෙනකොට දේශපාලක්ඥියෝ කියන කට්ටිය එපාවෙලාති දේශපාලක්ඥෝ දකිනකොට දේශපාලක්ඥන්ගේ මාලු කන තත්වට අද පත් වෙලති. එවැනි අවස්ථාවක රට බාරගන්න පක්ෂය තමයි විපක්ෂය. ඕනම රටක ආණ්ඩුව කරගන්න බැරිවනාහම ආණ්ඩෝඩ කරගන්න වැරෙනනම් විපක්ෂ ම ඉළඟ රට බරගන්න. නමුත් මේ විපක්ෂය සම්පූර්ණයම කෑලි කෑලි වලට ගීලති. එනිසා ප්‍රථමයෙන්ම අපි කියන්න කැමති විපක්ෂ නායකතුමාට විපක්ෂය එකතු කලා විපක්ෂය එකතු කරන වැඩපිළිවෙල්ලට එන්න. පැහැදිලි වැඩපිළිවෙලක් ඇති කරන්න. මේ රටේ ජනතාවටේ වැඩපිළි වෙලයි දිරිපත් කරන්න. එතකොට තමයි ජනතාවට විශ්වාසයක් තියෙන්නේ මේ වගේ විපක්ෂයකට මේ ට බාරදුනති රට හරි ආකාරයට ගෙනයි කිය. අද ආණ්ඩුවටත් වැඩපිළිවෙලක් නැහැ ද පක්ෂයට වැඩ පිළිවිලකුත්නැ. තිීක් නිසා. මේකේ වගකීම පැහැදිලිවම මේරටේ විපක්ෂ නායකතුමා ඇතුළු. සියලුම්ම සංවිධාන මේකේ වගකීම භාරගණ්ඩ ඕනිි. පොදදු වැඩපිළිවෙලකට එන වැඩ සටහන විපක්ෂ නායකතුමා ඇතුළු ඒ විපක්ෂ පක්ෂ සියල්ලම එකතු කරගන යන්න වැඩ පිළිවෙලක නෙන්න ඕනනි. ඒක තමයි දැ මාස තුන හතරක් තිස්සේ. කරන්න හැදුවේ නමුත් ඒකටත් සාධාරණ ප්‍රතිචාරයක් නැතියකින් පෙන්නන්නේ විපක්ෂයටත් මේ සම්බන්ධයෙන් වුවමනාවක් නැතිය එවනි කාරණය තමයි මේ රටේ මූල්ලි අරබුදය මේකන දැන් අද අද අදක් එදිට බැස්සොතින් එහෙම අත්‍යවශ්‍ය බාණ්ඩමකුත්ම නැහැ මේකට හේතුව මොකක් මේකට ප්‍රධාන හේතුව තමයි පලවෙනියෙන්ම නුසුදුස්සෙක් පත්කරා මහබැකුේ අධිපතිහටයට අජිත් නිවාල් කබ්්‍රාල් කීර්ති තෙනකෝන් මහත්මය අඩුවක් ගුණු කරා මෙයා පත්කරන්න එපා මේ පත්වවීම වැරදිී කියනෙ. ත අජිත්නිවාල් කබ්‍රාල්ට ඒ තැනතරු දරන්න මේ වෙනකොට කිසිම සුදුසුකමක් නැහැ ඒ විතරක් නෙමෙයි ඒ තත්වට යනකොට ය කැබිනෙට් තත්වට පත්වෙන්නත් ඉල්ලිමක් කරලා තිබුණ. ඒකත් දුන්න සියලුමරක් ප්‍රසාද දුන්නා නමුත් අදත් කබරාල්ට මහබැංක්වේ අධිපතිකාම දරන්ඩ අවම සුදුසුකං සම්පූර්ණ කරලත් නැ ඒ තරතුර ඉන්නකොට කරපු වැඩටික බැලු හම ඒ තනතුර අත් නිවාල් කබරාල්ට පාවිච්චි කරන්නත් තක දැන් ඕනම ගෙදරක අපි දන්නවනන් අපේ ආදායමට විශාල පහරක්ක දෙනවයි කියලා අපි ප්‍රථමයෙන්ම මොකක්ද කරන්න. අපි අපේ අනවශ්‍ය වීධන්ටික ඔක්කොම කකාාරය. අපි අනවශ්‍ය විීධන්ටික ඔක්කොම කපාහරලා අපේ කෑමටික වතුරටි ලයිටටික ගෑස්්ටික විතරක් අපි ජීවත් වෙන්න. අවශ්‍ය මුදල් ප්‍රමාණය විතරක් ඉතුරු කර යන ඩට පිළලකට අපියයන. දැන් මේ රටේක කරලා තිනවද. අද එක ඇමතිවරේ කැවිල්ලා ජනතාවට කියනත යිට දානයක පොඩක් අඩු කරන්න. නක අඩු කරන්න ඒක් ඇමැතිවරේ කක්ත්ත දැවිිල කියන අද ඇමතිවරම කක්ත කරලා තියෙන්නේ ගෙවන්න තියන ලයි් ිල්තිිකවත් කෝටි ගනන් ගෙවල නැතුව ඒ තත්වකට පත්තුල තින. ට මේකේ පේනවා අද රජයට මේ ආර්ථික අරබුධය කළමනා කරනය කිරීම සම්බන්ධෙන් රජයටවැඩ පිරිවෙලක්නෑ. අනිත්්‍යක තමයි රජය හදනවා මේ පිට නය ගෙවන්න පිට නය ගෙව එක අත්‍යවශ්‍ය කාරණයක් නෙමයි මේ නයගත්තා තැන්වලින් අපිට ගිහිල්ල කතා කරගෙන තව කාලයයක් ගණ්ඩ පුළුවන් කාලේ දික්කර ගඩ පුුවන්. නමුත් රටේ ආර්ථිකය පවක්ත කෙන අන්ඩුවනි. කීත දෙෙන්නකොන් මහත්මයක් කිව්වගේ පැත් දෙකක් හතක් අටක් ලයිට් කපනකොට. රටේ ආර්ථික පාඩුව කොච්චරද කියලා කවුරුත් දන්න නැහැ. ගණනය කරන්නත් බැහ. එකොට අත්‍යවශ්‍යදේ තමයි ර සාමාන්‍ය ජනජීවිතය පවත්ත කන. දැ මේට මේ වනට කොවිත් වසන්ගත දැන් ලෝකින් හෙමි හමිින් ඇත් ල යන. තුරන් වෙලා යනවා. තකො මේරටේ තියන එම ආකර්ශනය දෙය තමයි සංචාර්ක කර්මාන්තය. මේරටේ අලංකාර බාවි. අද සංචාරකයට ලංකාවට විල්ල යපෝටට එක හොටල් එක ය තත්ව පත් ති. මේක තම යතර්තය ඒ නිසා තමයි අපි කියන්නේ අදුුම තරමින් මේ ආණ්ඩුව අවශ්‍ය ඩීසල් ප්‍රමාණය අවශ්‍ය ගෑස් ප්‍රමාණය අව්‍ය ආහාරටික මේ අත්‍යවශ්‍ය දේවල් ටික පවත්වායාගෙන යෑම වැදගත්කමක්ියන් පෙන්නන්න නඒකයි. අපිට මේරටට ඉලේසියම්ම ගේන්න පුළුවන් සංචාරකයෝ දාදාහක් පාලුස් දහක් කර දවසකට. මාසකට ලක්ස තුනයි අවරුද්ධකට ලක්ෂ හැටයි අවුරුද්ධ කර සචාරකයෝ ලක්ෂ හටක් ගෙන වතිං හෙම අපේ දොලර් අරබුදය මහා විශාල අරබුදය බොහෝදුරට අපිට අවසං කරගන්න පුුවන් වෙනවා. තින් මෙන්න මේ වගේ ඉතාමත්ම ප්‍රායෝගික. සරල වැඩපිළියේ ලක්වත් අද විපක්ෂයට මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බැරිවෙලා තියන එක ගැන අපි කනගාටෙන්. ප. න මේකයි. ආණ්ඩුව මේ අවස්ථාවේදී අපි කියනවා පුනපුුණා අයෙන්ම එකිකට යන්නන්නේ කියලා. ජාතන්තර මුර අනමුදර යන්නේ කියලා ජතතියන්තර මුදර මුල්ලද අර මුදරට යන්නේ ැහැ. මොකද ජත්‍යන්තර අරමු හම ො හන මොකක් ල ල න්න සැස් දන්නන ගව හැට සැලස් ක් දෙන්න විදියක්ක් නෑැ ආ්ඩුව මොකද කරන්න එවනි ආයතනයක යන්නේ නැහැ පිටස්තර නෑතන කටය ද ම ගන්න ැන හේතුට එතිගුත් ස කර හොරක කරන්න. එතකොට අයිFකට ගිහාම සමරක් වලාට පොලිය සියයට එකයි මේ පෞද්ලි කාත වලට හිල්ලා පෞද්ගලි නෑත අතනලට කිගත්ත පොලට පහයි හයි හතයි. කොට ඕකෙන් සියයට එකක් ගත්ත බිලියන ගානක් ගන්නකොට මේ ආන්්ඩු ඒ ඔබතුමාලා දැකල තියෙනවා. රවලින් හොග කරා අරත් චීනසූචි නැවෙන් හොරකන් කර හැමදකින්ම මේ රටේ ජනතාව දුක්වි නනකොට ජනතාව අරනකොට වැලපෙන කොට මේ ආ්ුවට කිසිම හිසක් හිතක් පුවක්නෑ හැම දේම සල්ලිහම්ප කරන්න හනක නිසා තමයි අයිකට යනක පරක්කු කරන්න ඒ යනකොට අකට ගලා ක මේක කිය ද බලලා අපිට යම්කිසි පාසුකමත්නකොට මාස හයක් ක නවා එකක යන්නති බන ගියවරුද්ද. දැන්තමයි අයF එකක යන්නන කියන කෙනෙකතකොට අයි අජිත් කපරා කිවවා යFකට යන්න හි කියලා දැන් ආුන් කරනන අයිම්ම එකකට යන්ඩ දෙයග පීට අපි අජිත් කපරාල්ට කියෙනවා අයින් වෙලා යන්ඩ මේ රට තවත් විනාස කරන්නතු අයින් වෙලා යඩයි කියනෙක තමයි අපට කියනති කිය පරක්තු දලාස. ේතන ඔබ ඔබ ඔබතුමා ඔබතුමා ඉන්න මේ ලංකාවේ නම මට පේර හටියතම ලංකාව න්න කට්ට හ බලා පොරොත්තුවෙන් දෙපා මේක झෝකයක්ක මේක විීල්ුවක් ඇ මෙතන මෙතන මේ වගකීම වගවීම කියන එක මේ මේක ඉන්න දේශ පාලක්කයන්ට නැහැ වගකීම වගවීම කියන දෙ ඒ කතන්දරය අපි දන්න නැහැ අද 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 මේ ල හත්ම ද ගමන් ළල පු ක න්ර පෙන්වා ජති හිතපු ජනති පපත්තු මන්ද රජ පක්ෂ මත කතාාව පෙන්නවා විමල් ීරස් වාංස ඇමත්තුමාගේ කතාාව පෙන්වා ති ගොන්ට ැජ වති න යි යින ආණඩු කරන්න කලින් ආණඩු කරන්න කලින් කියපු කතා ආ්ඩු කරන්න ආවාට පස්සේ ආණඩු කර කරන්න නාවට පස්සේ ඒගොල්ලොගේ මත්‍යන් සේවම ඒ. ගම පිලගේ මාතචාශමන ද මන් පිල විපක්ෂ ඉන්න කොට කිවේ ලයිට් ැප න ඇමතිවරයිග න්නවා. දෙසරයක් කැප නඟ ඇම කක්මයිං වෙන්න නනිකින් දැක් උදය ගම පිලගේ මමා මාත්‍යන්ශ මතම ලයි පන්න පැයක් දෙකත්කේ පැෑ හත තිී ලැදජාව කියලා තියන්දව අන්න කතමයි වැඩේ තියෙන ම කියන්න මේරටේ ජනතාව මේ වගේ ප්‍රඩාකාරීෙන්න්ට රැවටුන ඇති අද ඉස්සරාට එන චන්දවලති පර්ලිමෙන්න්තුට පලත්සබට ප්‍රදේශබවාවට ගත් බුද්ධිමත් වැදගත් පිරිසක් මේකට පත් කරන්න හැත්තන් කවදක්කොත් මේරට ගොඩගන්න බැහැ සිංගපුර් වෙ කරේඒකයි ඒක තමයි සිංගපපුර් අද දුණ වෙලාතින්න. මලෙසියවෙකරේ එක එකකමයි ලෙසිය දුණ වෙලාතිීන් අදඉන්දියාව වගත් හත් දුරට එකක ඒත්ව ඇති වෙලාතිෙන. ලංකාවැවිතරයි අපි හැමදාම පිටි පස්සටය ඒතමයි අපි කියන්නේ. අදද අපි පස් දෙන එකතු වෙලා තියෙන්නේ ිට ප ේවා ක්ෂ කාර ාරයක් සිදධ වන්න කියලා. විපක්ෂය තමයි කියන ල්ටර්නටිව් ගමන් විකල්ප ආණ්ඩුව තමයි විපක්ෂ. එතකොට මේ විපක්ෂය විපල් විකල් ආණ්ඩුව නම් ව විපක්ෂේ මොකද තියන වැඩ පිළලම රට ගියන්න්න එක ජනතාව වට දැඩ පයි ජනතාවට කියන්නබයිනෑ මෙම කරන්න බෑ ගොටේ රජපක් සමහත්ම මේක වැඩ දී මේම මේ ද මයි රට ගෙනනියන් න. එකකර ජනතාවබලයි අන්න මේ විපක්ෂ වැඩ පි ලත්තින. අන්න විපක්ෂ තක එකතුේ. පක්ෂ එකකතු ෙන්ඩු ඇති මේ කෙරෙන් ැතිකොට තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ එකතු වෙලා විපක්ෂ එකතු කර වැඩ සටහනකට අපිය නොනේ ක අපි කරන්න කිය මේ ආණ්ඩුව කිසිම හෙවිල්ලක් බැලල්ලක් නැතිවනේ පෝරතානම ගෙනාවේ ගියවුරුද්ද. තවොට ගියවුරුද්දේ මාස දහයක් හොඳවට වැස්සා. තකට හොඳම කාලගුණයක් කුෂිකරර්මාන්තයයටට හොඳම කාලගුණයක් තියන වවානුක තමයි මේ පෝරතානමගෙන. ෝරතානම ගෙනාපුෙන් මොකක්ද වුණේ අපේ ප්‍රධානම භෝගය තමයිත් තේ තේවල නි්පාදන සියයට හතලියකින් අඩුම තකට තේ අප අපනෑනය කරට පස්සෙ අපට ලැබෙන මුදනින් සියට අසුවක් කන්නේ අපටඒ ො අපිට එන්න ොර් අද මොකක්ද වෙලාති අද ේ අපි ඩපනෑනය කරගන්න බෑසිියයට හතඩු වෙලා ඒ පෝරතතානම දා ගනාව නැක්තන් ගියවරුති ෙනනාව නැක්තක් මේ වඩකොට තේ නිස්්පාතිනයට සියයට විසින් විසිපාකින් තියකින් ගඩිවෙල. එතකට බලන්ඩ ඒ ඩොර් ටිකත් එ කනෙ දැන් නවත්තිලතින්න. තුර ඩොර් හිඟියයක් මේ ගොල්ලොන් පෝරතානමෙන් හතීමම ඇති කරන්න ො හිගේ ඇතිකරට පස ක් කේ ොර එක ට පස දැන් හමින් හෙමින් ොලක ඩ. ො එක දැන් දෙසි දෙකට තියලතිනවා. අද කළුවෙලද පොේ එක දෙසිිය පනහයි. අද මහබැංකුවට වඩ ොර් එ පිට උන්ඩියල් කරමෙන් ොලර ටි එකන. දෙස පහට ඕන නම් ගන්න පුළුවන්. දෙ හලිස් පාහක කුණනන්න පුළුවන්. තක මහ බැංකුවට නැති ොර් අද තියනවා කළුවෙළද පොල ඕන තරන් ොලරග වැට කරතු කරන්නවා. ති මේ තත්ව ඇති කරලාති නෙති මේ මොලහතේ මුදල්ලෑමති අර කිසිීම සුදුසුකමක් නැති. හ බැක්ව ධි පපතිතමයි අද මේ තත්ව ඇතික. ඩොන්ස්ටන් නැමැත්තුමාට කියෙ යාගේ යාගැබල ර ොන්ටන් නැමැත්තුමාට සල්ලි තියෙනවා. අනිකාට්්‍යයට සල්ි ආන්්ඩුවට සලිනැතිවෙන්න පුළුවන් ජනතාවර සලි නතිවෙන්න පුළුවන් නමුත් දොන්ස්ටන් නැත්තුමාට කවක්ොත් සල්ි නැතිවෙන්නන්නේ මොක ොස්ට නැමත්තු. මේ රාජපක්ෂ වරෘත්තෙක එකතු වෙලා. ඉතාමත්ම හොඳ පෞද්ගලික ආර්ථිකයක්ඇතුම ගඩි නකාගනතිීම. ඉස්කාකාරයක් පවා තියෙන. ති ඒම ස්කාකාරයක් පවා තියෙන කෙනෙකුට මුදල්ල බුදයක් තියන්න බෑන තුම බල තුමගේ වි්‍යාපාරගෙනන බල්ල තමයි කතා කරන්නේ. නැතුව මේ රටගැන රටේ ආර්ථිකරබුදය රටේ පාරයන වන ඇස් දෙ කරගෙන පාරයන වන මේ පෝලින්ටික දක්කහ. මේ පෝලින්ටික දැක්කහම. නැබතුමාට ේරෙන් ඕනේ රට මුදල් ැ කියෙනෙක්. ඒක නිසා රාජා ජොසන් ඇමත්තුමාක් කියන විදියට. අපිට ඒවා මේ සීයස්ලි ගනන්ගන්න බැ කියනෙකම අපිියන්ති. ද නව රපෝට වාරණෙන් තොර අපක් ශපාතිී වාර්තා කරනය.